හොද අද උදෑසන මිරිදායිබවන් ආරම්භේදී ඔබට යම් බලාපොරොත්තුවක් එකතු කලා. නමුත්ඒ කුමක්ද කියන බව ඔබට පැහැදිලි කලේ නම් නෑ. අපි පොදේ දන්න කාරණයක් තමයි ඕනෑම දෙයක් යාාවත් කාලියෙන වෙනවා නම් එය දිගුකාලයක් පවතිනවා ඇතැම්ලාට ඇතැම් අවස්ථාවල දීඒ සදාාතනිකයි කියලා අපිට කියන්න පුලුවන්. දැන් මේ අපේ සම්ප්‍රදාය සමහර වෙලාවට ඒ සම්ප්‍රදාය රැකගෙන සම්ප්‍රදායට නවීනත්වය එකතු කරාට පස්සේ ඒක අපේ රාමුවෙන් නිෙලියට ගිහිල්ලත් තව පිරිසක් සමග එකතු වෙලා සමරට විශ්වීව අපි හිතනවට වඩා වෙනත්මානයකට රැගෙන ගිහිල්ලා අලුද්දේවල්ලේ සම්ප්‍රදායට එකතු වෙලා අලුත්තෙන් යමක් බිහි කරන්න අලු තරන තවයන් ගොඩ නගන්නත් හැකියාව තිබෙනවා. හැබැයි ඒේ අල්ල සඳහා අඩු තරමි උත්සාහයක්වත් කරනව නම් ඒ පිළිබඳව මනා දැනුමක් පරිචයක් අත්දැකීමක් ලබාගෙන ඒ කාර්ර්යට අත ගැසය යුතුබයි. එහෙම නොවන තැන්වල අපිට අහිමි වුණු දේවල් බහෝොයි එහෙම උුණු තැන්වල අපිට අපි පිළිබඳව මනා අභිමානයකින් කතා කරන්න තැබූ අවස්ථාත් නැතුවාම නොවෙයි. අපි අද එහෙම තැනකින් ඉරිදායිබුවන් ආරම්භ කරන්නේ මේ මතකයක්ත් එක්ක. ලාව ආරක්ෂා කර්ඩ වනං්‍රක්ෂණය කර්ඩුවනේ අපි වෙන රටවල් ඔල නෙමේ තිෙනවා හැමේලාම කියන්නේ ශිශෂ්‍යාවනි ශිල්පය පමණක් නොව න්‍යාර්මකරත් ශිල්පය පැත් ඉගෙන ගණඩුවුනෑ. බෙරවල්ට අමතරව මුලින්ම මන් තබ්ලාා එක්න ගත්ත ගුරුදේවියෙක් වන ඩ පිරිස් මහපඥයාගේ එදරනම්සේ හැට කණාගුල ටපසේ සතාන ක්‍රෂ්න මහත්තතායකින් තවිල් ලිගෙන ගත්තා මේ කෙරවරට අන්නම සාමාන්‍යයට මන්ඩ පන්නට පස්සේ මිදංග මු්ටිකක්යගෙන ගත්තා හච්චුදැන් මාස්ටක කෙවිින් හැත්වකින් ස්නයා ම්භෙන ගත් යන් ගන්තනකොට ඔය ජිම්බේ කියන වෑය මැකකා විති හැම රමතිගෙනවා ංගහන්න පුළලන් යගහන්න පුුව අපේ තම්මැට්ටමත් අපේ ගැටබෙරි නිවැරදිව වාන කරන්න පුළුවන් ලෝකතින ඕනමබෙරයක් ඉතා යික් වනී ගෙනගහන්න පුුවන් කියෙක මක් කොරල පෙල්ලතින. නිර්මාණ බිහිුණොත්තමා යමක පැත්මතයන්. මට වශ්‍ය වනේ මේක විකුණා සල්ලි හඩනෙමේ මමත් මේවාගේ නිර්මාණයත් කරා කියලා අපේ දෙරවාදන කලාවට බහන්ඩෙත් එකතු කරන්න. ගන්ඩෝනෑ මම කියන්නේ කලා වෙනස් කරන්න සම්පදදා වෙනස් කරන්න මේ. අජට ගැලපෙන පරිදි කොහොමද මේ කට යුතු කරන්න කියලා. බත් දැකීම් ඒවල් ලබී මගතය දක්ෂකමටමේ අපේ කලාවේ තින වරණ. කලාශූරී පියසාර ශිල්පාධිපතිය ගුරුතුමන් අපෙන් සමුවරං අවුරුද්දක් මීට කලින් අපිත් ඉරිදා අබුවන් වැඩසටහන් තුළ එතුමවත් සම්බන්ධ කරගන එතුමා ගත්ත උත්සාහය එතුම කලකී දේවල් පිළිබඳව සමාජයට කතා කරලා එතුම ගුරුවරෙක් විදිහයටට සමාජඥානය කරන්න එතුමාගේ දැනුවේ නුත්සාහ කලාවගේම මේ වැඩසටහන ඔොස්සේත් අපි එවැනි කටයුතු සිදු කලාා. දැන් එතුම අප සමුවරගන වසරක් ගත වුණු වෙලාවෙත්. එතුම කළකී දේ පිළිබඳව සමාජයේ කතා කරන නිසා කතා වෙන නිසා සහ කතා කරන දේවල් ොහමයක්තිමෙන නිසා අද ඉදිදා අයබුවන් වැඩ රණය වෙනුවෙන් වෙන් කළගත්තා. සම්ප්‍රදායක නර්ථන ශිල්පියෙක් විදිහට බෙරවාධන ශිල්පියෙු විදිහට සම්ප්‍රදාය හඳුනගන නවීනත්වය යාගේ කරමින්, සම්ප්‍රදායට නවීනත්වය කරමින් රටට වගේම රටින් ඔබ්බට මේ කලාවරැගෙන යන්න පේසාර ශිල්පාධිපති, ගුරතුබන්ට හැකියාව ලැබුණා. ඉතින් ඒ පිළිබඳව අපි කතා කරමු මතක්කරමු අනාගතයට බලාපොරොත්ව එකතු කරමු. අපි එවෙනුවෙන් ආරාධනා කළ පිරිස පහසුව සඳහා අසුන් පනවලතති ආකාරයටම කෙලවරකයිඉදලා හඳුන්නා දෙන්න සූදානම්. මාධවී ශිල්පාධිපති කෑන්නේ පේසාර ශිල්පාධිපති ගුරතුමාගේ එකම දැරිය දියනිය අයිබවන් මාධී ඔබට. අපරටේ ජනගී ශිල්පිනි නතර ජේෂ්ඨතම ශිල්පිනියක් වන එත් එක්කම ශිල්පාධිපති ගුරතුමාගේපිය බිරිඳ. න්ති ශිල්පාදිපති ගුරුතුමයත් බොම කැමැත්තයෙන් පිළිකරවා අයිබන් නොබතුමයට ආරම්බේදීම එතුමිය සංවේදී ශිල්පාධිපති ගුරුතුබත් බොහොම සංවේදීව දෑස් පිසළූ අවස්ථාපි ඕනෑ තරම් දැක තිබෙනවා තමන්ගේ ගෝලයන් නිස්සරහ කළකී දේවල් පිළිබඳු අයකතා කරත්ති. එතක්කම ප්‍රවීන නර්ථනවේදී කලා කේරති රිබන්ඳු විද්‍යාපති ගුරතුමාටත් අප රාධනා කළලා අයිබොන් බතුමාට ඔබතුමාත් සමඟත් අපි මෙිහම හමුවවෙලා එවැනි වැඩ සරහන් කොතරම් කරල ඇද්ද කොතරම් කතා කර ලැද්ද රවිස. එතකම ජේෂට ත චර සම පාල ශල්පාදිිපති හත්මයටත්තා රාධනා කලා රාජ්‍යනර්ථන උපදේශ මන්්ඩල මාජක කටයුතු කරනවා එතුමගේ තාත්තගෙන් සයිමන් ශිල් පාදිිපති ගුරතුමාගෙන් පියසර ශිල් පාදිිපති ගුරුතුමා ශිල්පේ ගෙන ගත්තා ඒ අතීතයත් පරම් පරත්තක්ක මිට මතක් කරන්න පුල. අයි ජේෂ්ට මහචාරය මුද්‍යයන්සේ දිසානායක ඇදරුතුමත් අපිත් එක්කේඉන්නවා පසුකාලීනව පර්ේෂණ සිදු කරමින් මේ කටියයුතු ඉදිරිට රැගෙන යන ගරෙක්ක දිහට අපට හඳුන්වන්න පුළුවන් මංතැන්නේ මේ ශේත්‍රය තුළ මේ ශිල්පේ තුළ ජේෂ්ඨ මහාචාරියවරයෙු හැටියට අපට හම්ුවන මේ ඉන්න එකම දේෂ්ට මහචායතුමා. අයිවන් ද්‍යන්සේ ඒත් එක්කම මහචර කරුණවාරත්ත බණ්ඩාර මාචාරතුමා ඉන්නවා එතුමා විශේෂයෙන්ම නර්ථන හා මුදරාණනාට්්‍ය උපදේශක සබහාව සහත්තු දර කටයුතුරන පොලස්ේ පාර්මන්තු සංස්කෘතික අ දක්ෂවරය දියටටත් කටයුතු කරන උතුමාදම කමැතති පින්නවා. චිත්‍රසේන වජිරා යුගයත් ශිල්පාධිපති ගුරතුමත් එක්ව කොතරම් දිගු ගමනක් ගියාද. ශිල්ප මුසුකරමින් මේ පරපුරු දෙකාතර කොතරම් දේවල් හෝමාරු කරගත්තා ද මුහකරගත්තද. හාශිල්පට කතරම් ටෙනකමක් එක තුනාද කියලා අහල න දැකලතියන කියවල න. ඒ මක අපි ආවර්ජනය කරන්න ආරාධනා කලා ප්‍රවීණ නර්ථනවේදනී උපේ චිත්‍රසයන මහත්මයට අයිබෝන්. කාංශේ ශිල්පාධිපති මත්මය අප කෙටි ප්‍රශ්නයක්කවටයොමු කරනවා. ඔබතුමිය දුටු විදිහට මේ උත්සාහ කුමක්ද තියසාරසරක. ඇත්තට ගොඩක් අතා කර නමාාවේ නවත් පොඩි මතකයක් අවදි කරන්න. මට ඔහු මුණ ගැුණේෙක් දස්නමසේ හැත්තතුනේ සෞන්දර්ර කලා විශ්වවිද්‍යාලය දැන් නමුත් ඒවකට රජේ නැටුම් හා මුදරානාාර්ථ්‍ය විද්‍යාලයඉදාසිට මම දැක්කා ඔහු තුළ තියෙන සුවිසේ සත්වය. ඒ ආයතනය තු ල අපේ විද්‍යාලය තුළ කැපීපෙන්ු චරිතයක්. සේස කුසලතා තිබුණු කෙනෙක්. ලෝකයේ රටවල් ගණනාවක නිරන්තරෙන්ම සංචාරය කරමින්, ්‍රසේන කලා අත්තනෙ කියන්නේ මහා පරිමාණය දැවන්ත කලා නිර්මාණයන් ිහිවෙේච්ච තැනයි එතන ගොහොම ප්‍රම බැදගත් කෙනෙක් විදිහට කටයුතු කරමින් ඉටපු එයා අපි ආයතනය තුළ සුවිසේසි පුද්ගලෙක් විදිහට දැක් කෝමිින් හරි අපි දෙන්න සම්බන්ධ වනා ඉට පස්සේ අපි එක්දාසනසය හත්ත හය වසර විවාහ වුණ එදා සිට මං ලඟින්ම අපේ ජීවිත කාලය තුරවරුදු පනාහක තාසන්න කාලයක් අපි දෙන්න අයා සමුගන්ට ඒර අපි දෙන්නට ජීවත් වනා ඉ එයා කලාවට කොතරම් ඇලුම් කරපු කෙනෙද කලා නිර්මාණයන් කොහම දැක්ක කෙනෙද හම ලා නිර්ණයන් කරපු කෙනෙක්ද. අතීතේ දේවල් වර්තමානයට බොහොම නිර්මානාත්මකව ඉදිරි පච් කලා මේ දේවල් රැක ගන්ඩ, ආරක්සා කරගන්න වෙෙරදරලා ඒවා අනාගතේට නො පිදියට තිිලින්න කරපු කෙනෙක්. එති ඒවාගේම විදේශසිී රටබල සංචාර්ය කරම රට ල් ති බ ල. එකතු කරගෙන එයා ගොඩනැගවා වෙනම වාදන ශිල්ප ක්‍රමයක්. බොහොම සුමට විදිහයට කොහොමද මේ එලිමහනේ වාදනය කරමින් තිබුණු බෙරය ගෝසාකාරී බෙරය සියම් හඬ නගමින් රෙකෝඩන් වලල්ට සහ සංගීත ඇත්තක් මමුසුකරමින් ොහොම සුමට විදිහට මේ හසරුවන්නේ කොහොමද මේ ඇඟිලි හසරුවන්න්නේ හොමද කියන දේ ඔහු ඉගනගත්ත වෙනත් බෙර ඇසුරු කරගමින් ලබාගත්ත දැනුමෙන් ඔොහු විශසාාල දෙයක්. මංතන්නේ ඒ නිර්මාය පිළිබඳවත් අපට ඉදිරියටටික දීර්ග කතා කරන්න ඉඩ තියෙනවා. මගේ අත තිබෙනවා පොත කලාශරී පේශර ශිල්පාධිපති ඇගයුම කරනවරත්න බන්්ඩාර මහචාරතුමා පොත සකස් කලේ ශිල්පාධිපිති ගුරදේවයන්ගේ පටස් පනස් නවන ජන්මදදිනය වන්වන් කෙල සහන් කලති න සඳාන්නනවාව. ල්ප ප ආரம், ්‍ර ංකාවට ්‍රීම බෝධී වැම කිරීම රම්බේ ෙක් හිද. න්ක සන්තුරයේ බ ෝල පටනම් හෙවත් දම කොලපටුවෙන් සංගමත්තා හින ශ්‍රීම බෝධී වහස වැඩක අවස්ථාව. ම පූජනය බෝධෂකාාවවට ඒේවාහ සි පැවැත්වීම සඳහ තෝරාගත් එක් පරපුරක්ෂ ශිල්පාධිපති පරපුර හැඳින්වේ කියල සඳහන් වෙනවා. එතකොට මේ පරපුර ආரம்ම්බේ සිටම බොහෝදේ රැගනෑவில்லைල්. ඒ ගමනෙත් ඇතැම් නිවරර්දිීවිය ැක්ති බුුණන ඒ හඳුනාාගන වෙනස්කරපු ගුර එකකදී තමයි අපි හඳුන ගත්තේ. ඔබතුමාගේ තාහත්තා මනාගුරතුමා කියලත් හඳුන්න්නනානේ එතුම ගෙනත් ගුරහරුකම් ලබාත්තු පොල් ගහ ශිල්පාධිපති පරපුර සමගම මුසෝ ගැනත් අපි සඳහන් කරමු ඇත්තට ශිල්පාධ පරම්පරාවේ ඒ වෙනුවෙන් මට වැඩසරට රරාජනා කිරීම ගැන මම බක්ති ප්‍රාමක මගේ අක්කා කාන්ති මැතිනයටමං ස්තුූතිවන්තවවා යට මගේ අයියා කියලා ගැන ඥාති තවදරයෙක් වුණනත් එතුමා මට තව දරෙක්. මම සයිමන් ශිල්පාධිපති ගුරු පියාගේ පොතෙක්. නමුත් පියසාාර සිිල්පාධිපයතුමා ශිල්පාදිිපති කලායන කියන ගුරුගෙදර දැනුම හදාාරණ කාල මං අත දරුයි. මට වැඩි හොඩක් වැඩිමල් සහෝදරේ ඒවාගේමගේ ගුරුතුමේ ඒ එතුමාගේ ආභාශ්‍යයෙන් තමයි එතුමා දැක්කා මේ සාම්ප්‍රදායක ශිල්පේ නබමු පැත්තා නර්තනය ගැන්වීම ක්‍රම මොකද මම අවරුදු විසිපාහගට වැඩිකාල සෞුන්දර කලා විශවවිද්ධල ඒතුමත් එක්ක වැඩකර ඒවාගේ තවත් ගුරුවරෙක්කටිය විමල් අහගුඩ කියලා ඔය පරම්පරාවල අපේ සම්බන්ධය අවු විසිපා්‍යතර මේ ෘතියම ජීවිතය තුළ ම ගත කරා එතුමත් සමඟ පොහෝ රටවුල ම සංචාර කර ම හිතන්නේ එතුමගේ සියලුම නායකක්තිෙන් කරපු සදර්ශලන අනිවාරි මන් සාමාජිකය වුණ හැම අවස්ථාවපුම හික මට හරි ගෞරයක් අද මේ තැනට මම එන්න එතුමන්ගෙන් ලබපු ආභාශය මම හුවක් දුරට ඒ ඇසුරෙන් ලබාගත්තු පන්නරය. මාව මගේ ගෘතියම ජීවිතයක් මගේ විශ්‍යනුබද්ධ කටයුතු කෙරහෙත් නිතරම එතුමා මට සැලකුවා නිතර මගේ විිමසනව ශාස්ත්‍රීය කටයුතුලට යොම වෙන්න දෙකලයි. එතුමාගේ මට දුන්න දහිරෙන් තමයි මං දර්ශනපතිපාදිය නිිම කරේ ඉරවසේ. තමයිඟව චර උපදදි කරන්න නැද්ද ඒකත් මං සම්පූර්ණ කරලා ැන් ප්‍රතිඵල අපේක්ෂාවන් ඉන්නවා මං ඒක බොහෝදෑ ලියල තියෙන ශිල්පාරි පෙති පරම්පරාාව තියන මේ මශේෂතා මගේ මේ උපදේශකතුමා මෙතැරින් ඉන්නවා උදියන්සේ දිසානායක සර් එතු මටලොකු රකුලක්නා එතුමාගේ උපදේශ කත්වයෙන් තමයි මංගේ ආචාර උපාදිය සම්පූන්න කරේ මටඒක මේ මේ අවස්ථාවදී මං පියසාරසගේ ඇත්තරම ඒ විශ්වවිද්‍යාලය තුළ එතුම් අගැනු හරබර පාඩක් ඒගැන් සම්ප්‍රදායේ තියෙන වැදගත් පාඩක්. මම පීට සබහට ඉදිරිපත් කරලායි ප්‍රායෝග කටස් මේ මෙතුම අපේ පීටාධිපිත්තුම මෙ ඉන්නවා. මං ඉදිරිපත් කරපු එතුමා යක් කැනුම කියන අප හරබර නර්තනය හරි ක්‍රමුවත් විදිහයට ඉගැන්වුව. ඇක්තරම් දැ මම තමයි ඒ විෂය කරන්නේ හැදා එතුමාසී කරන තමයි මංගන්නන්න. ඒ පීට සබාට ඉදිරිපත් කරපු වේ කොටසම් පොඩ්ඩක් විර කියවන්නන්. සත්කෝරලේ යක් කැනුම හමාරය හමාරයේ විවිධ ශාස්ත්‍රීය බෙරපදවලින් නිර්මාණය වී ඇත. නර්තනයේදී එකී ශාස්ත්‍රීය පද සමබර නෝන අවස්ථාද නැත්තේ නොවේ. ඉතාමත් සාරගර්භ පදසමූහුවයක් හමාරයේදී දක්නට ලැවේ. නමුත් එකී පදකොටස් ඇසුරින් මෙම හමාරය නිසි ක්‍රමවේදයකට සකස්කරන ලද්දේ කලාශූරී පියසාර ශිල්පාධිපති තුන්න්නේ. ආචාරය පියසාරයන් සෞදර කලා විශුද්්‍යාලයට ඉටු කරන ලද අප මිට සේවේ අප අගය කළ යුතුය. එවන් ශිල්ප ඉගිනීමට ලැබීම මහත් භාග්‍යයකි. දැනට හැත්ත හතරවන වයේ සසනේ තුමාට දීර්ගාවි පතම ඔබ තුමා කරන ලද සේවය සදා අමරණී අයි දිෂ්ටකතිචාරය සුමති පාලය ශිල්පාදිපත් මේක මේ බුදියන්සේ දිසා නෑගේ සර දන්නවා මේ ඒවාගේම යක්තුම් පදය ඒවා මේ මහා ගැටලු සහගකාර තත්වයක තිබ්බේ වාදනයට විතර ඒ තැන තිබ්බි නත් ක්‍රමවත් විදියට ඒවා ඇතියෙන පද පැගීම් ඒ අරගෙන ඒවා නිවැර දීදිහයට සරත් කරලා අද සෞන්ද විශසිද්ධාලයන් ඒගත් පදේ එකන්නේ එවැනි තැන් පිළිබඳු අපිට බොහෝමයක් සාකච්චා කරතයට ඔබතුමා කිෙවවාගේ මේ හර මේ ප්‍රායෝගික සහ ඥ්‍යාය න්‍යය සහ ප්‍රායෝකික දෙකම එතු බොෝ විට විශවාස කළ බවසාහඒ පිළිබඳ උනන්දුවක් ැන්නේ සමාජය උනන්දු කරව බව අපිත් දන්නවා අපි මේ හැමවෙලාවෙම ර ශිල්පාදිිපතිසගේ වාදනඇහවේ කාන්ති ශිල්පාදිිපති ගුරතුමියගේ හඬක් එක්ක ඒ හින්දා අපි වෙසමුණි සෞදම බෙර හඬ වගේම ඔබේ හඬක් මුසුකරති අපි විින්දිිමු මන්තන් මාදවිත් ලෑස්ති. න තනම් වදිින්න ඕනෑ වෙසමුණි රජුහට සබතුළ බැසනියමයි සම්බන්ධ වෙන්නේ. එහි පියස්සාර ශිල්පාතිිපති ගුරුපියාණන් වෙතින් උදරට නර්ථනය හදාරන්ට ලැබීම මම ජීවිතය ලැබපු. ලොක භාගයක් ලෙස සලකනවා. එතුමා ගුරුමමුෂ් නැතුව ඉතා හොඳින් ශිල්ප ාත්‍රයේ දැනුම අප වෙත ලබා දුන්න. මට හොඳට මතකාය අවස්ථාක් හිපයක් තියෙනවා නර්තන පුහුණුවී අතරතුරේදී. කොහොඹ හෑල යක්තුම් පදේ වගේ නර්තන අංග පූණුවන අවස්ථාවන් හිදී. ර්ස මන්දදිහා බලෙක දවසක් සිනාමුස හුණින් කියනව දීපාල් ඔයා ඔය පොඩි ළමෙක් විදියටෙන නටන්නේ විශවවිද්‍යාලය අවසාන වසරේ විෂයනිර්දේශයට අදාලා අංග කියලා. ඉතිං එතුමායි ගුරු මුෂ් නැතුව ඉතා හොඳින් අපට චිල්ප ශස්ත්‍රය දැනුම ලබා දුන්නා ඒ වගේම නර්ථන කලාවේ ඒදෙන අතරතුර එහි අධ්‍යාපනික වැදගත්කම නිතතින් අවධාරණය කලාා. එතුමායි පෙන්නපු අඩිපාරය යමින් අද මම ආචාරුපාදිය ලබාගැන ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ භාෂා සස්ෘතික අධ්‍යයන හා ප්‍රාසාංි කළ අධ්‍යනාංශයේ උඩට නර්තනය සම්බන්ධ කතිකාචාරයවරයෙක් විදියට කටයුතු කරනවා. එතුමාම මට ලබා දුුවේ ශිල්ප ශාස්ත්‍රීය දැනුම සවත් පරම්පරා ගණනාවකට දායාද කරන්ට හැකිවීම මම ලද භාග්‍යයක් විදියට සලකනවා ඒවගේම කියන්්ඩඕන පියසාරස ගේ නිර්මාණවලට මමදායක වෙලා තියෙනවා කලායතනේදී ඇතුමාගේ නිර්මාණවලදී අපි ඉගෙනගත්ත ලොකුම දෙයක් තමයි සාම්ප්‍රදායක දේවල් ඒ සාම්ප්‍රදායතියන හරබර රසමුසුතැන් ආරක්ෂා කරගෙන කොහොමද ප්‍රාසාංගික වේදිකාවට ඉදිරිපත් කරන්න කියන එක. එතුමාවිතින් ශිල්පශාස්ත්‍රියය දැනුම ලබලා අද වනවිට අධ්‍යාපන ශේත්‍රේණියලිලා ඉන්න බොහෝ පිරිසක්කන්නවා ඒ හැම තැනම පියසාර ශිල්පාදපති කියන නාමය සනිටුහන් වෙලා තියෙනවා ඉතිං සෑ අද නැතිවුණත් ස්පිට ලබා දුන්නු දැනුම එක්ක සර්ගේ ස්ශ්‍රී නාමේ හැමදාම ශ්‍රී ලංකා ධර්ණිතලය තුළ රැව්පිල් ඔව අපි ඔබට කල්නුත් සඳහන් කළලා වගේ පියසාර ශිල්පාධිපති ගුරුතුමන් අප සමුවරන් වසරක් ගතවන්න වෙලාවෙේ එතුමා දේ‍යාපනික වශයෙන් ඒත්තෙකම සමාජයේ වශයෙන් සහ ප්‍රායෝගිකව දුන්දේ සහහි ඉදිරියට රැගෙනයන්න කළයුතු දේ සහහි ප්‍රයෝග නිදර්ශනත්තෙක්ක, අපි අද ඉරිදායි බොවන් වඩ සහණින් සසාකච්ඡා කළේ. මයිතන්නේ බොහොම වටින සපදදායකයන් රාශීයක් අදවසය අපත් සමඟ සම්බන්ධනා විශේෂයෙන්ම දේෂ්ඨ මහචරයමු දන්සේ දිසානායක මහචාරයතුමා ඇත්තෙක්කම උපේකා මහත්මිය චත්‍රසේන මහත්මිය ඒත් එෙක්කම. කාන්ත ශිල්පාධිපති මහත්මිය ඒත් එක්කම මාධවී සමති යා ශල්පාධිපති මහත්ම කරුණරත්ත බණඩාර මහචාරතුමා ඔබ සේලු දෙනට රයි බන්ධ විද්‍යාපතිය මහත්ම සේලු දෙනාටමබවිනි සූතිවන්තුෙනවා ඇතෙකම ප්‍රසන්ත රහිත ඒ සේලු දෙනාවමත් අපි පතක්රනවා කුමාර ලියනවත් බටන රවාදනින් අපට එකතුුණු. සේලු දෙනාව සීපත් කරමින් පේසාර ශල්පාිපති ගුරතුමන් බලාපොත්තු වනු දේ එතුම උත්සාහ කලදේ. නවී ත්වය සම්ප්‍රදාාය තුලින් සම්ප්‍රදාය තුලින් නව නත්වයට ගමන් කරමින් එතුමාගේ මගේ එතුමාට එසේ ලබා දෙන්න කියද අපි පර්තනයයක්ත්තක්ක ජිතේන් දරත්ව ඇවිත්තින්නවා රයිබොන්ධ විද්‍යාප මාත්මගේ පපුත්‍රරත්නය අපි ුගලබිරවාදනයක්ත් සමඟ අද ඉරිදා යිබෝන් වඩ සහණ නිමාවට පත් කරනවා අයිබෝ ස දෙන්නට මේ කතාව කියන්න පද කොටස් නිර්මාණය කර තියෙන්නේ පියසාර සර්ගෙන් අප උගත් බෙරශාස්ත්‍රයේඒ් සර්ගෙ තිබුණා ආවේනික පද ලක්ෂණ ඒ ලක්ෂණමල පිහිටා තමයි මේ මේ නිර්මාණය සඳහා පද නිර්මාණය කර තියෙන්නේ ජිතේන් දරත් පුංචි කාලේ අවරදු හතක් කාලේ බෙර අත්තිබ්බේ පියසාර සර්ගෙන් නැකතට හිත පසුව තමයි මංග ගැන්ු නිසා ඒ තුන්ගනි හෝ සිව්වෙනි ගෝල පරම්පරාවත් දැන් යනවා 知道了。